保护也还愿意的啊，好像还愿意的啊，阿弥达，培养的啊，少得了的啊，难度难呢，不不了的呢，考虑完的个呢，上铺呢么，木那哈，阿瓦呢，卡布 ，helmet 戴的个呢，啊，戴的，不不了的呢，啊，哎，哈巴个呢啦，啊，哎，这巴哈的啦，哎，阿特提布。අධිකරණයට අධිකරණයේම වැදගත්කමක් තියෙන ලේඛන තුන් බෑගේ පැරගෙන ගියා. දැන් මේ සිද්ධිය අපිට සිහිපත් කරන්නේ එක්තරා යුගයක සුදු වෑන් යුදවල කරන ලද ක්‍රියාවන්ට අනුරූපව රාජ්‍යාන්තරයේ සම්බන්ධ පිරිස් තමන් කරපු අපරාධ වසන් කිරීමට ඒ සඳහා උනන්දුවක් දක්වන ඒවා පිළිබඳ සොයමින් ඒවා ගැන හඹා යන පිරිස් වලට එරෙහිව කරන ලද ප්‍රහාරයක් ලෙසයි. අත වශයෙන් අමිතා ප්‍රියන්ත සහෝදරිය 2000 වසරේ ඉඳලා මානවිකම් ක්‍රියාකාරණයක් වශයෙන් ජනසංසදයට එක්ක සංයුක්ත ගන්න. ඇගේ සුහුදාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පහර දීමෙන් සිදු කරන ලද මරණය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරනවා. ඒ වෙනකොට මේ වෙන විට ඒ නඩුවේ කළුතර මහාධිකරණයේ විභාග වෙනවා. ඒ පළවෙනි චෝදිතයා වෙන්නේ එකල පයගල පොලිසියේ අපරාධංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වික්‍රමරත්න කියන්නේ ඔහු උසාවියේ මගහරින් සිටින පෞගිය අවුරුදු 15 පුරාම මේ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවලා තියෙනවා, විවිධ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. එතකොට ඒක ඒ විභාගයේ පෞගිය 3 වෙනිදා ආරම්භ වෙලා දැන් පවත්වාගෙන යනවා. ඊට අමතරව පොලිස් නිලධාරීන් ගණනාවකට විරුද්ධව මහාධිකරණවල නඩු පැවැත්වෙනවා. ඒක මානවිකම් කොමිසම් සභාවේ විමර්ශන පවතිනවා. මේ සියල්ල මේ සහෝදරිය තමයි සම්බන්ධීකරණය කරලා ඉදිරියට ගෙනියන්නේ. ඒකට අපි හිතනවා යම් පුද්ගලයෙක්ව නිහඬ කිරීම තුළ බිය වැටීම තුළ ක්‍රියාකාරීත්වය අඩාල කිරීම තමයි මේක උත්සාහය. එතකොට ඒ මගින් නිහඬ වෙන්නේ නැති බව අපි කියන්න ඕනේ. නමුත් මෙය පැල්ලක් හැටියට ගියොත් නැවතත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.